නවතම සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ විදේශගත ශ්‍රමිකයන්ට PCR කිරීමකින් තොරව එයාපෝට් එකෙන් කෙළින්ම ගෙදර යෑම හැකියාවක් තිබෙනවා. මේ ගැන අපි කතා කරමු. I1 කියලා පිළිගන්න ඔබ සියලු දෙනාම YouTube channel එකට Isuru TI ඔබ තව මේ channel එකට subscribe කරන්න නැත්නම් ඉක්මනින් subscribe කරන්න මොකද විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සියල්ල අපි මෙහි සාකච්ඡා කරනවා. ඉතින් අපි ඊයේ අපිට මතක ඇති වීඩියෝ එකක් කරා මෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එකක් කියනවා කරුණාක එයාපෝට් එකෙන් තව එකක් කියනවා මේ දෙකම පරස්පර විරෝධී අදහස්. ඉතින් මෙහිදී අපි ප්‍රශ්න කරා ඇයි මෙහෙම වෙන්නේ කියලා කොහොමවත් ඒ දවසේම කියන්නේ ඊයේ හවස මේ සම්බන්ධයෙන් කේලිය රමු කළා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම නැත්නම් සාකච්ඡා පැවැත්වුණා සෞඛ්‍ය අමාත්‍ය තුළදී ඉතින් මේ රැස්වීමේ සාකච්ඡාව තුළ තීරණ රසක් ගතයි තීරණ සියල්ලම විදේශගත ශ්‍රමිකයන්ට ධනාත්මක සතුටදායක තීරණ ගත්තේ ඉතින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය කළා තිබෙන ඔක්තෝබර් 1 වෙනිදාෙන් පස්සේ ලංකාවට ඔබ එනවා නම් කිසිම PCR එකක් අවශ්‍ය නැහැ මේ එන්න දෙකම ගත්ත අයට. ඒ කියන්නේ ඔබ ෆ්ලයිට් එකට නගින්න කලින් PCR එකක් කරනවා ඒ රටේදී. ඒ PCR එක නෙගටිව් නිසා තමයි ඔබ ෆ්ලයිට් එකට එන්නේ. ඒ කියන්නේ ඔබ ෆ්ලයිට් එකේ ඇවිල්ලා ලංකාවට බැස්සට පස්සේ ආයි PCR මුකුත් නැහැ කෙලින්ම ගෙදර යෑමේ හැකියාවක් තිබෙනවා. ඉතින් සමහර අය අහනවා අපේ ගෙදරත් එක්කන් ඉන්න පුළුවන්ද මේ එන අයව එක්කන් යන්න? ඔව් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් අපි හිතනවා දැනට ගෙදර අය තියලා එන්න මොකද තියෙන වාතාවරණය අනුව කට්ටි එකතු වෙන එක එච්චර හොඳ නැහැනේ. ඩ්‍රයිවර් විතරක් ආවා නම් ඔබගේ ඒ එන පැසෙන්ජර් අරගෙන ඔබට යෑමේ හැකියාවක් තිබෙනවා. මේ එන්න දෙකම අරන් ආපු අයට සමහර අය ඉන්නවා මේ එන්න සම්පූර්ණ කරලා නැති අය. ඒ කියන්නේ සමහර එන්නත් එකක් ගහලා තියෙනවා, සමහර අය දෙකක් ගහලා තියෙනවා. නමුත් දවස් 14ක් ඉඳලා නැහැ ඒ රටේ. මෙහෙම එන අයට තිබෙන්නේ ඔබට එයාපෝට් එකට එන්න පුළුවන්, එයාපෝට් එකට ඇවිල්ලා එයාපෝට් එක ඇතුලේ PCR කරනවා, නැත්නම් හෝටල් එකට ගිහිල්ලා PCR කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ දෙකම ඔබට මේ PCR එකෙන් පස්සේ එක නෙගටිව් නම් නිවසට යෑමේ හැකියාවක් තිබෙනවා. නිවසට ගිහිල්ලා දවස් 12ක් නිවසේ නිරෝධායනය වෙලා 12න් පස්සේ ඔබට නැවතත් PCR කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මේ PCR එක නෙගටිව් නම් ඔන්න ඔබට සමාජයට යෑමේ හැකියාවක් තිබෙනවා. මේ දේ තමයි ඊයේ දිනේ සාකච්ඡා වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළදී. ඉතින් මේක සතුටුදායක තොරතුරක්. ඉතින් මේ සඳහා මූලිකත්වයේ ගත්තේ අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා රමුක්කල්ල කෙලි රමුක්කල්ල මහත්මයා සහ මේ සඳහා ඉල්ලීමක් කරේ, මේ සාකච්ඡාව සඳහා ඉල්ලීමක් කරේ ප්‍රසන්න රණතුංග අපේ සංචාරක අමාත්‍යතුමා. ඉතින් මේ හැමෝටම බොහොම ස්තුතියන්ත වෙනවා. ඉතින් ඇත්ත මේක ලාංකිකයන් පමණක් නෙවෙයි, විදේශිකයන් පවා මේ තීරණය තමයි ගන්නෙ, නැත්නම් මේ ක්‍රියාමාර්ගය තමයි අනුගමනය කිරීමට නියමිත. මේ සඳහා චක්‍රලේඛය තාම නිකුත් වෙලා නැහැ. මේ චක්‍රලේඛය නිකුත් වීමට නියමිත, ඒ කියන්නේ අද හෙට, ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට ප්‍රථම මේ සඳහා චක්‍රලේඛය නිකුත් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පවසනවා. ඉතින් මේ හැමදේම ඉතා හොඳින් සාර්ථකව සිදුවේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේවා වෙනස් වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරන විදේශගත ශ්‍රමිකයන්ට සැකයක් තිබෙනවා. මේ වගේ දේවල් විටින් විට පවසන, නමුත් මේවා විටින් විට පවසුවත් මේවා ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් මේවා වෙනස් වෙන්නේ නැති වෙයි කියලත් අපි විශ්වාස කරනවා. විදේශගත ශ්‍රමිකයන් අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක ඉන්න, මොකද සියල්ල අපි මෙහි සාකච්ඡා කරනවා, සියල්ල විශ්ලේෂණය කරනවා. කාටවත් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. හැමදේම අපි විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කොහේ හරි කොනක දෙයක් සාකච්ඡා කරනවා නම් ඒ හැමදේම අපි මේ channel එකේ කතා කරනවා. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.